සමහර ස්ථානවල හදලා තියෙන පිළිම දිහා නිකන් සාමාන්‍ය විදිහට බලනකොටත් ඒ වගේ මහා අමුතු භයානක গুপ্ত පෙනුමක් තමා තියෙන්නේ. එකම තැන තියෙනකොට ඒ තරම් භයානකයි නම් මේ පිළිම හෙලවෙන්න පටන් ගත්තොත් කොයිතරම් අපිට බය වගේම පුදුම හිතෙයිද කියලා ඔබට හිතා ගන්න පුළුවන් වෙනවා ඇති. ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් අපි අබිරහස් විදිහට සෙලවෙන හැටි කැමරාවෙත් සටහන් වුණ පිළිම කිහිපයක් ගැන කතා කරමු. මුලින්ම අපි කතා කරන්නේ තනියම සෙලවෙනවා කැමරාවෙත් සටහන් වුණ පැරණි ඊජිප්තු පිළිමයක් ගැන. 2014 අවුරුද්දේ එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයේ කෞතුකාගාරයක තියලා තිබුණ මේ පිළිමය සෙලවෙනවා කියලා පත්තරවලත් ගිහින් ලෝකය පුරාම ප්‍රසිද්ධ වුණා. කෞතුකාගාරේ වැඩ කරන මිනිස්සු ඒ පත්තරවලට කියලා තිබුණ විදිහට ඔවුන්ගේ කිසිම සම්බන්ධයක් නැතුව තමා මේ පිළිමය තනියම හෙලවෙන්න පටන් අරගෙන තියෙන්නේ. ක්‍රිස්තු පූර්ව 1800 විතර කාලයේ හැමදාම මේ පිළිමය පරීක්ෂා කරනකොට ඒක කලින් තිබුණ පැත්තට වඩා වෙනස් පැත්තකට හැරිලා තියෙනවා කියලා ඔහු දැනගත්තට පස්සේ ගොඩක් ලොකු කම්පනයකට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ මේ සිද්ධිය ඇත්තද කියලා බලන්න කෞතුකාගාරයේ මිනිස්සු වගේම තවත් පර්යේෂකයෝ පිරිසක් එකතු වෙලා මේ පිළිමය පටිගත වෙන විදිහට රහස් කැමරාවක් කෞතුකාගාරයේ සවි කළා. මෙහෙම කැමරාවක් සවි කරපු ඔවුන්ගේ ඇත්තම අරමුණ උනේ කවුරු හරි පුද්ගලයෙක් හැමෝම රවට්ටන්න මේ වගේ දෙයක් කරන වද කියලා දැනගන්න එක. හැබැයි ඇත්තටම ඔවුන්ට හොයාගන්න පුළුවන් උන දේ තමයි ඔබත් මේ දකින විදිහට මේ පිළිමය දහවල් කාලයේදී තනියම එක තැන වටේට කැරකෙනවා කියන එක. හැබැයි විශේෂත්වය වෙන්නේ කෞතුකාගාරය වහලා රාත්‍රී කාලයේ උදා වුණාට පස්සේ මේ පිළිමය හෙලවෙන්නේ නැතුව එකම ස්ථානයේ තියෙන එක. කාටවත් මේ සිද්ධිය වෙන්නේ කොහොමද කියලා හරියටම පැහැදිලි කරගන්න බැරි වුණ නිසා ගොඩක් පුද්ගලයෝ ටූටන් කාමන් පාරාවෝවරයගේ සොහොන විවෘත කළා පස්සේ ලෝකයම සාපයකට ලක් වුණා කියන කතාව වගේ මේ පිළිමයටත් අතීත ඊජිප්තු දෙවිවරුන්ගේ සම්බන්ධයක් ඇති කියලා අනුමාන කරන්න පටන් ගත්තා. ඊළඟට අපි කතා කරන්නේ සෙලවෙන හැටි කැමරාවක පටිගත වුණ ජේසුස් වහන්සේගේ පිළිමයක් ගැන. මේ ක්‍රිස්තියානි ආගම කියලා කියන්නේ ලෝකයේ තියෙන විශාලතම ආගමක් නිසා හැම රටකම වගේ ජේසුතුමාගේ පිළිම අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ විදිහට අපි කතා කරන මේ එක පුද්ගලයෙක් පටිගත කරගෙන තිබුණ වීඩියෝ එකෙත් තියෙන ජේසුස් වහන්සේගේ පිළිමයක් තමන්ගේ S2 එකපාරටම ඇරලා බලනවා පැහැදිලිවම කැමරාවේ සටහන් වෙලා තිබුණා. ඒ විදිහට මේ පුද්ගලයා පල්ලියක තියෙන ජේසුතුමාගේ පිළිමයක් කෙලින්ම පටිගත කරන ගමන් ඉන්නකොට පිළිමයේ ඇස් ඇරිලා කෙලින්ම කැමරාව දිහා බලනවා. ඊට පස්සේ මේ විදිහට ටික වෙලාවක් කැමරාව දිහා බලාගෙන ඉඳලා පිළිමයේ ඇස් ආපහු වැහිලා යනවා. මේ පටිගත වුණ වීඩියෝ එක ගැන මීට වඩා තොරතුරු කොහෙවත් සඳහන් වෙලා නැති නිසා කවුරුත් මේ ගැන හරියට පැහැදිලි කිරීමක් කරලා නැහැ. ඒ නිසා මේ සිද්ධියත් අපිට තවත් එක අබිරහසක් විදිහට තමා සලකන්න සිද්ධ වෙන්නේ. ඊළඟට අපි කතා කරන්නේ සෙලවෙනවා කැමරාවේ සටහන් වුණ බුදුරජාණන් වහන්සේගේ බුදු පිළිමයක් ගැන. මේ වීඩියෝ එකෙන් අද අපි එක එක ආගම්වලට සම්බන්ධ පිළිම ගොඩක් ගැන කතා කරනවා. ඒ විදිහට මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ බෞද්ධ මධ්‍යස්ථානයක මිනිස්සු 100කට වැඩි පිරිසක් එකතු වෙලා මේ පන්සලේ ප්‍රධාන ස්වාමීන් වහන්සේව මුණගැහෙන්න බලාගෙන ඉන්නකොට තමා මේ ඇස් අදහගන්න බැරි සිද්ධිය සිදු වෙලා තිබුණේ. ඒ විදිහට මේ ස්ථානයේ හිටපු මිනිස්සු එහෙමෙහෙ ඇවිදින ගමන් ඉන්නකොට පන්සලේ තිබුණ බුදු පිළිම කිහිපයකම මුඛය ගොඩක් හිමීට හෙලවෙන්න පටන් ගත්තා තමන් දැක්කා කියලා ඔවුන් හැමෝම වගේ කියන්න පටන් ගත්තා. ඒ අතරේ තවත් පුද්ගලයෝ මේ පිළිම වලින් යම් කිසි එළියකුත් නිකුත් වුණා කියලා වාර්තා කරලා තියෙනවා. විශේෂත්වය වෙන්නේ මේ සිදුවීම් එකපාරටම ඇති වෙලා ෂණිකවම ආපහු නැති වෙලා යන්නේ නැතුව පැයක් විතර කාලයක් එක දිගටම තිබිලා තියෙන එක. මෙතනදි සමහර පුද්ගලයෝ පටිගත කරගෙන තිබුණ දර්ශනවල ඇත්තටම මේ බුදු පිළිම ගොඩක් හිමීට චලනය වෙනවා වගේ පේන නිසා කාටවත් එකපාරටම මේක බොරුවක් කියලා ගණන් නොගෙන ඉන්න පුළුවන් උනේත් නැහැ. අන්න ඒ නිසා අදටත් මේ සිද්ධිය තවත් එක පැහැදිලි නොකරපු අබිරහසක් විතරයි. ඊළඟට අපි කතා කරන්නේ මරියතුමියගේ පිළිමයක් ගැන. ලෝකයේ හැම රටකම වගේ තියෙන ප්‍රසිද්ධම පිළිම අතරින් එකක් වෙන මේ මරියතුමියගේ පිළිම වගේම ජේසුස් වහන්සේගේ පිළිම ගොඩක් තලණය වුණා කියලා මෙක්සිකෝවෙන් තමා
තමා වාර්තා වෙන්නේ. හැබැයි මේ සමහර සිද්ධි අදාළ ප්‍රදේශයට වැඩිපුර සංචාරක ආකර්ෂණය ලබා ගන්න කරපු කපටි දේවල් නිසා ගොඩක් මිනිස්සු ඇත්තටම මෙහෙම දෙයක් වුණත් දැන් ඒව ගණන් ගන්නේ නැහැ. හැබැයි අපි මේ කතා කරන්න යන මරියතුමියගේ පිළිමය ගැන නම් ආපහු මිනිස්සු හැමතැනම වගේ කතා කරන්න පටන් ගත්තා. එහෙම වෙන්න හේතුව උනේ මේක මිනිස්සු නිර්මාණය කරපු බොරු කතාවක් විතරයි කියලා කාටවත් තහවුරු කරගන්න බැරි වුණ එක. ඒ විදිහට මෙක්සිකෝවේ එක්තරා දේවස්ථානයක තියෙන මේ මරියතුමියගේ පිළිමයේ ඇස්වලින් කඳුළු වැක්කිරෙන්න පටන් අරගෙන තියෙනවා. මේවා පරීක්ෂා කරපු පුද්ගලයෝ කියලා තියෙන විදිහට ජලයට වඩා ටිකක් ඝනත්වය වැඩි තෙල් වර්ගයක් විදිහට වගේම රෝස මල්වල වගේ සුවඳකුත් මේ කඳුළු වලින් ආවා කියලා වාර්තා වෙනවා. මේවා ගැන වැඩිදුර අධ්‍යයනය කරන්න පර්යේෂකයෝ ඒ කඳුළු අරගෙන ගියත් තාමත් ඒ පරීක්ෂණවල වාර්තා නම් හම්බෙලා නැහැ. එහෙමයි කියලා මේ වගේ දේවල් 100%ක් බොරු කියලා කාටවත් කියන්නත් බෑ. ඊළඟට අපි කතා කරන්නේ ඝන දෙවියන්ගේ පිළිමයක් ගැන. ටික කාලයකට කලින් ඉන්දියාවේ එළකිරිවල විශාල හිඟයක් ඇති වුණා. හැබැයි එහෙම වෙන්න හේතුව මේක කිරිගොවියන්ගේ වරදක්වත් බහුජාතික සමාගම්වල උපක්‍රමයක්වත් නිසානම් නෙවෙයි. ඒ වෙනුවට මේ ඉන්දියාවේ තියෙන ඝන දෙවියන්ගේ පිළිමවලින් එළකිරි පානය කරනවා කියලා කෝවිල්වල ඉන්න පුද්ගලයෝ හොයාගෙන තිබුණ නිසා තමයි මිනිස්සු මේ එළකිරි පූජා කරන්න අරගෙන ඇවිත් රටේ එළකිරි හිඟයක් ඇති වුණේ. ඉන්දියාව කියන්නේ මිත්‍යා විශ්වාස පිරුණ රටක් වගේම එහෙම විශ්වාස ඇති වෙන විදිහට බොරු දේවල් කරලා මිනිස්සු රවට්ටන රටක් විදිහට ගොඩක් ප්‍රසිද්ධයි. හැබැයි ඇත්තක් වුණත් බොරුවක් වුණත් මේ සිද්ධියේදී නම් කැමරාවක පටිගත කරගෙන තිබුණ විදිහට ඝන දෙවියන්ගේ පිළිමයකට කිරි හැන්දක් ලං කරාට පස්සේ කොහෙටවත් හලන්නෙත් නැතුව මේ කිරි ටික නිකන්ම හැන්දෙන් අඩු වෙනවා. මෙන්න මේ සිද්ධිය හාස්කමක් විදිහට මිනිස්සු අතරේ පැතිරිලා ගියපු නිසා මිනිස්සු රටේම තියෙන එළකිරි අරගෙන ඝන දෙවි පිළිමවලට පූජා කරන්න පටන් ගත්තා. පස්සේ ඇත්තටම මේ වීඩියෝ වල කිරි අඩු වෙනවා වගේ පිළිම පණ ඇවිත් හැසිරෙන්නේ කොහොමද කියලා විද්වතුන් පිරිසක් එකතු වෙලා පරීක්ෂණයක් කළත් ඒකේ ප්‍රතිඵල කවදාවත් එළියට ආවේ නැහැ. අන්න ඒ නිසා මේකත් අබිරහස් විදිහට පිළිමවලට පණ ඇවිත් තවත් එළකිරිත් බීපු සිද්ධියක් වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ ජේසුස් වහන්සේගේ මව වෙන මරියතුමියගේ තවත් පිළිමයක් ගැන. වියට්නාමයේ ටපාව් කියලා හඳුන්වන ප්‍රදේශයේ තියෙන මරියතුමියගේ පිළිමයකින් තමයි මේ සිද්ධිය කැමරාවේ සටහන් කරගන්න පුළුවන් වුණේ. වීඩියෝ එකේ තියෙන විදිහට මුලින්ම මිනිස්සු සිය ගානක් මේ පිළිමය ඉස්සරහට එකතු වෙලා ලොකු පූජාවක් කරන ගමනුයි ඉන්නේ. ඒ අතරෙදි මේ මුළු ප්‍රදේශයේම ඉන්න මිනිස්සුයි අර පිළිමයයි සේරම අහුවෙන විදිහට ගුවනින් ගන්න දර්ශනයකදී මිනිස්සුත් කලබල වෙලා හැසිරෙනවා වගේ පේන වටාමතරව මේ පිළිමයේ ඇඳුම විදිහට පේන සුදු පාට කොටසක් හුළඟේ ලෙල දෙන්න පටන් ගන්නවා කියලා ඔබටත් පේනවා ඇති. ඒ විදිහටම මේ වෙලාවේදි පිළිමය ආසන්නයට වෙලා හිටපු මිනිස්සුත් මේ පිළිමය සෙලවෙන සිද්ධිය දැක්කා කියලා වාර්තා කරලා තිබුණා. අන්තර්ජාලයේ වෙබ් අඩවි කිහිපයකම පළ කරලා තිබුණ මේ වීඩියෝ එක ගැන මීට වඩා වෙන කිසිම දෙයක් කාටවත් හොයාගන්න පුළුවන් වෙලා නැහැ. අන්න ඒ නිසා මේ සිද්ධියත් අපිට එකපාරටම අහක දාන්නත් බැරි පිළිමයක් සෙලවෙනවා කැමරාවේ සටහන් වුණ අබිරහස්ම සිද්ධියක් වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ සෙලවෙනවා කැමරාවේ සටහන් වුණ හිම කුමරියගේ පිළිමයක් ගැන. මේ වගේ චලනය වෙන අබිරහස් පිළිම ගැන කතා කරන කොට කවුරුත් ඩිස්නි සමාගමේ චරිතයකට අදාළ පිළිමයකුත් මෙහෙම වෙයි කියලා හිතන්නේ නැහැ. හැබැයි අපි මේ කතා කරන සිද්ධියේදී නම් එහෙම දෙයක් තමා සිද්ධ වුනේ. ඒ විදිහට ඩිස්නි සමාගමට අයිති උද්‍යානයක නොවුනත් මෙක්සිකෝවේ තියෙන ඩිස්නි සමාගමේ පිළිම ගොඩක් පුරවලා තිබුණ උද්‍යානයක තමා මේක සිද්ධ වුනේ. ඒ විදිහට මෙක්සිකෝව පුරාම මිනිස්සු අතෑරලා දාලා තිබුණ මේ උද්‍යානය ඇතුලේ අමුතු දේවල් වෙනවා කියලා එක වැඩසටහනකට දැනුම් දීලා තිබුණා. අන්න ඒ නිසා භූත ගවේෂණය කරන මේ වැඩසටහනේ ඉන්න පිරිස කැමරාවල් එහෙමත් අරගෙන රාත්‍රී කාලයේ මේ උද්‍යානය පරීක්ෂා කරන්න කියලා ගියා. ඒ විදිහට ඔවුන් මේ උද්‍යානයේ අර මිනිස්සු කලින් කියපු හිම කුමරියගේ පිළිමය හොයාගෙන ඒ පිළිමය වටේ කැරකෙන ගමන් රූගත කරන ගමන් තමා හිටියේ. එහෙම ඉන්න අතරතුරේදී කැමරාවෙත් සටහන් වෙලා තියෙන විදිහට මේ පිළිමයේ ඇස් එකපාරටම චලනය වෙනවා අපිටත් බලා ගන්න පුළුවන්. ඒ නිසා බය වුණ මේ පුද්ගලයෝ ඉක්මනින්ම මේ ස්ථානයෙන් පැනලා එළියට එනවා. අදටවත් කවුරුත් මේ පිළිමය මෙහෙම හෙළ වුණේ කොහොමද කියලා පැහැදිලි කරලා නැති නිසා මේකත් තවත් එක අබිරහසක් විතරයි.
අද වීඩියෝ එකෙන් අපි කතා කළේ කැමරාවෙත් සටහන් වුණ අබිරහස් විදිහට සැලවෙන පිළිම කිහිපයක් ගැන. විද්‍යාව කොයිතරම් දියුණු වෙලා තිබුණත් තාමත් අපි නොදන්න දේවල් ඕනතරම් මේ ලෝකෙ සිද්ධ වෙන නිසා මේ අපි කතා කරපු සිද්ධිත් කෙලින්ම නොසලකා හරින්න කාටවත් බෑ. ඒ නිසා සමහර විට මේ සිද්ධි ගොඩක් දුර්ලභ හාස්කමක් සිද්ධ වෙනවා කැමරාවේ සටහන් වුණ අවස්ථාවක් වෙන්නත් පුළුවන්. ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරපු කැමරාවේ සටහන් වුණ අබිරහස් විදිහට සැලවෙන පිළිම කිහිපයක් අතරින් වැඩියෙන්ම ඔබ පුදුම වුණේ මොන සැලවෙන පිළිමය ගැන දැකලාද කියලා පහලින් අපිට කමෙන්ට් කරලා කියන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් දැනුමක් ලැබුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් කරන්න කමෙන්ට් කරන්න වගේම ෂෙයා කරලා අපිට සහයෝගයක් දෙන්න අමතක කරන්න එපා. මේ වගේම දැනුම ගේන තවත් අලුත්ම වීඩියෝ එකකින් අපි ඉක්මනට මුණ ගැහිමු.